ඔහු කාලයක පටන් ලංකාවේ කතාබහට ලක් වෙච්ච චරිතයක් ඉතාම ලාබාල වයසේදී ජාතික කණ්ඩායමට එන්න සමත් වෙච්ච වමත් වේගපන්දු යවන්නේ ඒ කියපු ගමන් හැමෝම දන්නවා කවුද කියලා ඩිල්ෂාන් මදුෂංක එක්කයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ මට කියන්නේ ඩිල්ෂාන් දයන් ඩිල්ෂාන් මදුෂංක එක්ක කතා කරන්න අපි සූදානම් වෙන්නේ ඩිල්ෂාන් මේ දැන් අපි පොඩි කාලේ ඉඳලා පටන් ගමු කොහොමද ක්‍රිකට් වලට ආවේ ක්‍රිකට් වලට ආවේ කියන්නේ 2018 දී තිබුණා මේ under 19 ඉන්දියා 2 එකක් සූර්ය ග්‍රවුන්ඩ් එකේ ඒකේ මම ගියා මේ net bowler කෙනෙක් විදියට බෝල් කරන්න ගිහින් වෙලාව තමයි චන්ද්‍රාස් මම දැකලා ඊට පස්සේ මම කතා කරලා 2018 මම කොළඹ එක්කන් ආවා ඇවිල්ලා under 19 ටීම් එකත් එක්ක එහෙම බෝල් කරගෙන මාස 8ක් වගේ ප්‍රැක්ටිස් කරගෙන හිටියා ඊට පස්සේ තමයි මට 2019 දී under 19 ඩෙබියු කරන්න හම්බුනේ දැන් ඒ ජාතික තලයට ආපු විදිහනේ එතෙක්කල් හුඟම විජේබා ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළා අපේ ඉස්කෝලේ under 15 තිබුණා under 19 ටීම් එකක් තිබුණ නැහැ මේ under 15 එකේ මැච් පහක් සෙල්ලම් කරලා තියෙනවා ඒ අතරේ වෙනම කිසි ක්‍රීඩාවක් නැහැ එතකොට දැන් ඒ under 15 සෙල්ලම් කරලා 2018 වෙනකල් කාලේ මොකද කළේ සොෆ්ට්බෝල් ගහපු එක තමයි කරේ කොට සොෆ්ට්බෝල් ගහපු එක තමයි කළේ හරි එතකොට දැන් ක්‍රිකට් වලට යන්න හිතුනේ පොඩි කාලේ ඉඳලා කොහොමද පොඩි කාලේ ඉඳලා ආසයි අයියා මමයි අපි මල්ලිත් ඉන්න හැමදාම ගෙදර ඉඳන් සෙල්ලම් කරන අවස්ථාවට ඉතින් ඉස්කෝලේ ගියත් කරන සෙල්ලම් කරන හැම වෙලෙත් පොඩි කාලේ ඉඳන් මාස දැන් ඒ විදිහට හරිම අහඹු විදිහට හොයාගත්ත තරුවක් කියලා අපිට දිල්ෂාන්ව හඳුන්වන්න හැකියාවක් තියෙනවා මොකද ගොඩක් කල් පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙලා නැහැ නමුත් ඔහු සතුව තිබිච්ච ඒ හැකියාව හඳුනාගෙන චමින්ද වාස් කොළඹට ගෙනල්ලා ඔහු නිසා තමයි මේ තරුව අපේ ලංකාවට දායාද වෙන්නේ ඉතින් මේ වගේ බොහෝ දෙනෙක් ඉන්න පුළුවන් ලංකාව පුරාම විවිධ ස්ථානවල ඉතින් ඒ වගේ කට්ටිය මේ වීඩියෝ එක බලාගෙනත් ඇති ඉතින් එයාලට උදව්වක් වෙන්න එයාලට ශක්තියක් වෙන්න තමයි අපි මේ දිල්ෂාන්ගේ කතාව කියන්නේ දිල්ෂාන් දැන් ජාතික කණ්ඩායමට එහෙම නැත්නම් මේ යවුන් කණ්ඩායමට ආවට පස්සේ මොන වගේ දේවල් දැන් ඔයා පාසල් කාලෙදිත් හાર્ඩ් බෝල් වල ලොකු අත්දැකීමක් නැහැ හැබැයි සොෆ්ට් බෝල් තමයි කළේ එතකොට මේ දෙකේ වෙනස කොහොමද දැනුනේ මේ ජාතික තලයට ආවට පස්සේ මුලින්ම මේ කොළඹ ආපු දවසක ඉඳලා ලොකු වෙනසක් තිබුණා වාසයක මම ගොඩක් මාස 8 විතර කාලයක් වැඩ කරා ඇක්ෂන් හදුවා ගොඩක් දේවල් හදාගත්ත වාසයක ඊට පස්සේ under 19 එකේ මැච් අම්මුණා වර්ල්ඩ් කප් එකෙන් සෙල්ලම් කරා ඒ හොඳට perform කරා ඒත් ඉතින් මෙච්චර ඉක්මනට ජාතික තලයට ක්‍රීඩා කරන්න පුළුවන් කියලා හිතුවා දැන් 19 පහළ ලෝක කුසලාන තරගාවලියේදී ලංකාවේ වඩාම බලාපොරොත්තුවක් තිබිච්ච පන්දු යවන්නේ විදිහට ඉහළ දක්ෂතා දක්වන්න හැකියාව තිබුණා ඒ තරගාවලිය ගැන අපි චුට්ටක් කතා කරමු වර්ල්ඩ් කප් එකේ මම හිතන්නේ මැච් ඇයිට විකට් 13ක් ගත්තා එක මැච් එක කඩු පහකුත් දවා ගත්තා ඉතින් ඔව් නයිජීරියා එක්කද ගොඩක් සතුටුයි වර්ල්ඩ් කප් එකේ ඒ වගේ පර්ෆෝමන්ස් එකක් කරන්න පුළුවන් නේ දැන් ඊට පස්සේ ඔයාලට අපේ ටෙස්ට් කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරන්න ගොඩක් කල ඒ කියන්නේ ටෙස්ට් කණ්ඩායමේ ටෙස්ට් සංචිතය තුල ඉන්න අවස්ථාවක් ලැබෙනවා මෙතනදී ලැබිච්ච අත්දැකීම මොන වගේද සහ ඒක කොහොමද ඔයාලට උදව් වුනේ ඉස්සරහට යන්න සහ වගේ බෝලින් දියුණු කරගන්න අන්ලයින් දින වර්ල්ඩ් කප් එක ඉවරනවත් එක්කම මේ නැෂනල් ස්කොඩ් එකට මාව දැම්මා ඊට පස්සේ සවුත් අප්‍රිකා වෙස්ට් ඉන්ඩීස් ආයි බංග්ලාදේශ් ටෙස්ට් සීරීස් හැම එකෙම හිටියා අවස්ථාවක් හම්බුනේ නැහැ සංජිතවල හිටියා ඉඳලා ඉතින් ගොඩක් එක්ස්පීරියන්ස් ගත්තා කොයිගෙන් හැමෝගෙම ප්‍රැක්ටිස් කරද්දී ඉතින් අවුරුදු දෙකක් මං හිතන්නේ ස්කොඩ් වල හිටියේ මැච් කැහුවේ නැහැ ඉතින් ඒෂියා කප් එක තමයි පරෙන්ටම ඩෙබියු කරන්න හම්බුනේ දැන් මේ ටෙස්ට් සංචිතවල ඉන්නකොට ලැබිච්ච පොහුණුව මොන වගේද ඒ කියන්නේ ඔයාට සීනියර් ප්ලේයර්ස් ලගෙන් ලැබිච්ච ඇඩ්වයිසස් කොහොමද ඒවා කොයි විදිහටද උදව් වුණේ ඔයාට ඉස්සරහට එන්න ගොඩක් ප්‍රැක්ටිස් කරද්දීම ඉතින් කෝචස් ලෙවල්ලත් කතා කරනවා එතකොට ලොකු අයත් ඇවිල්ලා කතා කරලා එක එක දේවල් ගොඩක් දේවල් අහගෙන තියෙනවා සුරංග අයියේම ගොඩක් දේවල් කියලා තියෙනවා ඉතින් මැච් ගාද්දී බෝලින් ප්ලෑන් කරන විදිය එතකොට ෆීල් එක ඒ වගේ ඒ දේවල් වල ඉඳලම ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා ඒ කාලේ ඉතින් ආසියා කුසලානේදී තමයි ඔයාගේ කැපී පේනම පන්දු වේම අපිට දැක ගන්න හැකියාවක් ලැබුණේ විශේෂයෙන්ම අර විරාත් කොහලි දවා ගත්ත හැටි ඒ සියල්ලත් එක්ක දැන් මේ අලුත් පන්දුවෙන් පන්දුව දෝලණය කරන්න මේ දේවල් කොහොමද උදව් වෙන්නේ ඉස්සරහට යන්න සහ මේ කොහොමද මේව ප්‍රැක්ටිස් කළේ මේක මුලින්ම මම දන්නේ නැහැ මේ වගේ නිසින් මොකුත් දන්නේ නැහැ බෝලේ යවන්නවත් දන්නේ නැති වාසයක වැඩ කරා ගොඩක් රිස්ක් එක හැදුවා ඇක්ෂන් ගොඩක් දේවල් හැදුවා ඉතින් ඒ එකත් එක්කම මම හිතන්නේ මේ කියන්නේ එක ඇඟේම තිබුණ දෙයක් වගේ මේ තමයි ඒක ඉතින් මේ වුනේ අර මේ ඒ ස්ටාර්ට් අප් එකෙත් ගොඩක් මට ඒක තමයි ලොකු සපෝට් එකක් වුණේ බෝලේ ස්විං කරන්න
දැන් අපි කියන බෝලේ ස්විංකර දැන් ඔයා උපතින් හැකියාවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි දැන් අපි දන්නවා පන්දු යවන්න එක්ක මේ බෝලේ දාන බෝලේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනවා. අන්නේ කන්ට්‍රෝල් එක ගන්න මොන වගේ දේවල්ද කලේ සහ දැන් ඔයා මෙතෙක් දක්වා කරලා තියෙන දේවල් එක්ක ඒක කොයිතරම් දුරට ඔයා සාර්ථකයි කියලා ඔයා හිතනවාද? දැනටත් මට ගොඩක් කලාවට දෝලණය වෙන එක නවත්ත ගන්න අමාරු වෙනවා. ඒ කියන්නේ ඒ තරම් ලොකු මේකක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් කලාවට අලුත් බෝලෙන් දාන්න ගත්තම හරි ලයින් ඇන් ලෙන්ත් වල බෝල් කරන්න තමයි ගොඩක් කලා ට්‍රයි කරන අලුත් බෝලෙන්. මොකද නිකන් හයියෙන් දාන්න ගියොත් කන්ට්‍රෝල් නැතිව යනවා බෝලේ මේ සිං එක වැඩි හිඳි. දැන් මේ දෝලණය කියන එක අපි දන්නවා මේ ඇක්චුවල් තියෙන පිච් එකේ කන්ඩිෂන් එක වෙදර් කන්ඩිෂන් එකත් එක්ක වෙනස් වෙනවා. අපිට මතකයි අර අවසන් තරඟයේදී අර ලකුණු 12ක් පළවෙනි පන්දුවෙන් ගියා. ඒ වෙලාවේදී මොකද්ද වුනේ සහ ඊට පස්සේ කණ්ඩායමේ කට්ටිය මොනවද කිව්වේ? ඒ වෙලාවේ පළවෙනි බෝලේ හොඳට දැම්මා. ඒක නෝ බෝල් වුණා. ඊට පස්සේ ෆ්‍රී හිට් එකට බේරෙන්න ගිහින් තමයි මේ ඔව් ට්‍රයි කළේ. යෝකර් එකක් දාන් ට්‍රයි කළේ. ඊට පස්සේ මේ ස්විං එකත් එක්ක ගොඩක් මේග් එක යන්න ගත්තා. ඊට පස්සේ හතරකුත් ගියා වයිට් එකෙන්. ඊට පස්සේ කොසල් අයියා දසුන් ඇවිල්ලා කතා කරලා කිව්වා බය වෙන්න එපා, දන්න දේ කරන්න කියලා. ඊට පස්සේ මම දැන් ස්විං එක කන්ට්‍රෝල් නැති හින්දා ක්‍රොස්සින් මල්ලලා බෝල් කරා. ඊට පස්සේ තමයි ලෙන්ත් එක හරි ගියේ. ඊට පස්සේ ඉඳලා මේ අවුලක් වුණා. ඊට පස්සේ දැන් මේ අපි ඔය විදිහට තරඟවල විවිධ අත්දැකීම් තියෙනවානේ. දැන් ඔයා ලෝකේ පන්දු යවන්න ගත්තාම කාවද එහෙම මොඩලයක් විදිහට ඉන්න පන්දු යවන්න එක්ක ඉන්නවද, නැත්නම් ලංකාවේ පන්දු යවන්න හරි කවුරු හරි එහෙම ඔයාගේ හිතේ ඉන්න මොඩලයක් ඉන්නවද? ඔව් මේ මිචෙල් ස්ටාක්. මිචෙල් ස්ටාක්. මිචෙල් ස්ටාක් අනුකරණය කරනවද නැත්නම් එයාගෙන් දේවල් ඉගෙන ගන්නවද? ඔව් වීඩියෝස් බලනවා. මැච් ගියොත් අනිවාර්යෙන් ඔස්ට්‍රේලියා මැච් ගොඩක් කලාට බලනවා. එයාගේ මැච් මම ගොඩක් ආසයි එයා බෝල් කරන්න. දැන් ඔස්ට්‍රේලියාවයි ලංකාවයි සෙල්ලම් කරනකොට ඔහු හම්බුණා මොන වගේ ඇඟීමක් තියෙනවද? කතා කරන්න වෙලා නැහැ. අර ටෙස්ට් සංජිතවල හිටපු වෙලාවේ බෝල් කරා මේ ගාල්ලේදී. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මොකද දවස් පහක් ටෙස්ට් මැච් එක යනවා. ඉතින් මේ එළියේ ඉන්නකොට ගොඩක් දේවල් පේනවා සෙල්ලම් කරන්නත් වඩා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් බෝල් කරද්දී පරණ බෝලෙන් බෝල් කරනකොට මොකද කරන්නේ, එයාලා කියන්නේ ලයින් ඇන් ලෙන්ත් වල කොහොමද බෝල් දාගෙන ඉන්නේ, කොයි වෙලාවට ද අවුට් සිම් යවන්නේ. ඉතින් ඒ ඔක්කොම ඉගෙන ගත්තා. ඒක දැන් දිල්ෂාන් මේ ටෙස්ට් ක්‍රීඩාව ටෙස්ට් තරඟ වලත් ඔයා ක්‍රීඩා කරනවා, ඒ වගේම මේ කෙටි තරඟ රටාවෙත් ක්‍රීඩා කරනවා. මේ අතරින් ඔයා වැඩිපුර කැමති මොන තරඟ රටාවට? මොකද අපි දන්නවා මේ රෙඩ් බෝල් එකෙන් පන්දු යවීම සහ වයිට් බෝල් එකෙන් පන්දු යවීම වෙනස්. මුලින්ම ආසාව තිබුණේ මේ T20 වලට. ඊට පස්සේ ටෙස්ට් සංචිත වල ඉන්නත් එක්කම ටෙස්ට් වලට ආසාව ඇති වුණා ගොඩක්. ඊට පස්සේ ඒකෙත් ඉඳලා ආයෙත් ඉතින් T20 වලට මේ T20 වලට ආයේ මැච් වල perform කරපු හින්දා දැන් ආයේ ඉතින් T20 වලට ගොඩක් ආසයි. දැන් දිල්ෂාන් මේ ඔය රතු පන්දුවෙන් පන්දු යවනකොට සහ සුදු පන්දුවෙන් පන්දු යවනකොට මොකද්ද ඔයා එක්ස්පීරියන්ස් කරලා තියෙන වෙනස? වෙනස කියන්නේ ගොඩක් අය රතු බෝලෙන් දාද්දී මොකුත් ලොකු දේවල් ට්‍රයි කරන්නේ නැහැ. ලයින් ඇන් ලෙන්ත් එක තැනක බෝල් කරන්න තමයි, බෝල් හැයම පුළුවන් නම් එකම තැනක බෝල් කරන්න තමයි ප්ලෑන් කරන්නේ. ඒක සුදු බෝලෙන් කරන්න බෑ. මොකද T20 ප්ලේයර්ස් බැට්ස්මන්ලා බැට් ගහන්න ඉන්නේ හැම වෙලාවෙම. අපි බේරෙන්න මොනවා හරි ක්‍රමයක් හොයාගන්න ඕනේ. එක බෝලෙ ස්විං කරන්න ඕන නැත්නම් අලුත් බෝලෙන් දේවල් ට්‍රයි කරන්න ඕන. ඉතින් එකම තැනක දාන්න හිටියොත් T20 වල අනිවාර්යෙන්ම රන්ස් රැදිනවා. ඉතින් ඒක තමයි වෙනසකට මම දකින්නේ. දැන් එතකොට ටෙස්ට් රොඩ් එකක ඉන්නකොට අපි ගොඩක් කලාවට බලන්නේ බෝලේ එක තැනක දාගෙන එක ප්ලෑන් එකකට එක ෆීල්ඩ් සෙටප් එකක් දාගෙන බැට්ස්මන්ට වැරද්දක් වෙනකල් කොහොම හරි බෝල් කරනවා. හැබැයි T20 වල එහෙම නෙමෙයි. වාකිව වගේම සම්පූර්ණයෙන් හැමතිස්සෙම අපි වෙනස් දෙයක් කරන්න ට්‍රයි කරන්නේ. දැන් ටෙස්ට් මැච් වල ඉඳලා ටෙස්ට් සීරීස් එකක එහෙම නැත්නම් ටෙස්ට් රොඩ් එකක ඉඳලා 20යි 20ට එනකොට ඒ ඔළුව වෙනස් කරගන්නේ කොහොමද? මොකද අපි අර පුරුදු වෙච්ච රිද්ම් එකක් තියෙනවා කාලයක් තිස්සේ. ඒක මං හිතන්නේ ටෙස්ට් මැච් ගහලා ඉඳලා T20 ගහන්නාම මං හිතන්නේ ඒක ලොකු දෙයක් අමාරුයි කියලා. මොකද ටෙස්ට් වල ගුඩ් ලෙන්ත් බෝල් කරනවා කියන්නේ T20 වලත් ගොඩක් කලාවට ගුඩ් ලෙන්ත් මොන ෆෝමැට් එක ගැව්වත් බැට් කරන්න අමාරුයි. T20 ගහලා ගහන ගමන් ඉඳලා ටෙස්ට් ගහන ගියොත් ගොඩක් ප්‍රැක්ටිස් කරන්න වෙයි. මොකද ඒ ට්‍රයි කරන දේවල් එක ලයින් එකක බෝල් ගන්න ඉන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වල රන්ස් වදින ප්‍රමාණය වැඩි වෙනවා. ඒක තමයි මං දකින්නේ T20 ගහලා ටෙස්ට් ගහන ගියොත් පොඩ්ඩක් ගොඩක් ප්‍රැක්ටිස් කරන්න වෙනවා. දැන් ඔයා ඉස්සරහට යනකොට ක්‍රිකට් ලෝකේ මොකක්ද ඔයාට තියෙන ගෝල් එක? මොකක්ද බලාපොරොත්තු වෙන්නේ ක්‍රීඩකයෙක් විදිහට මොන වගේ තැනකට යන්න? බලාපොරොත්තු කියන්නේ මුලින්ම මට රට වෙනුවෙන් හම්බ වෙනම අවස්ථාවකදී මම රට දිනවන්න මගේ උපරිම දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අමතරව පාස්පෝර්ට් අතරින්
මේක පන්ද යවන්නන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ආබාධ වලට ලක් වෙන එක. මේක සමහර විට කන්ඩිෂන්ස් වෙනස් වුනහම අපි දැන් ඕස්ට්‍රේලියාවේ තිබිච්ච ග්‍රවුන්ඩ්ස් වල සෙල්ලම් කරලා අපි ගොඩක් කට්ටියට ඒ ආබාධ පත් වෙන්න තිබුණා. මේක කොහොමද මේ මැනේජ් කරගන්න අපිට සපෝටින් ස්ටාෆ් එක හම්බ වෙන සහයෝගය සහ ඒක ක්‍රීඩකයෙක් විදිහට තමන්ගෙත් කැපකිරීමක් තියෙනවනේ. ඒ දේවල් කොහොමද කළමනාකරණය කරගන්නේ අපි මේ පොඩ්ඩක් මේක බලාගෙන ඉන්න තරුණ ක්‍රීඩකයන්ට පාසල් ක්‍රීඩකයන්ට සහ යවුන් ක්‍රීඩකයන්ට දැනගන්න අපි චුට්ටක් කියමු. මේක ඒ කියන්නේ ඉන්ජරි වෙන එක නවත්තන්න බැහැ කාටවත්. ඒක ට්‍රේන් කරා හෝ නැතා ඕනම විදියකින් අපිට ඒක එන්න පුළුවන්. පාස් බෝල කෙනෙක් සාමාන්‍යයෙන් ඉන්ජරි වෙන ප්‍රවණ වැඩි. ඉතින් ඒක මැනේජ් කරගන්න කියන්නේ අපිට රීහැබ් එක්සර්සයිස් දීලා තියෙනවා, ට්‍රීට්මන්ට් තියෙනවා, මසාජ් තියෙනවා. ඉතින් ඒ ටික හරියට මැනේජ් කරගන්න ඕන. ඒ දේවල් එක්ක බෝලිං ප්ලෑන් එකක් තියාගන්න ඕන. අපි මේ දවස්වල මෙච්චර හෝස් ගානක් දාන්නේ, මේ සතියේට මේ හෝස් ගාන මම කවර් කරන්න ඕන කියන එක. ඒ අන නැතුව ඉතින් අර අමතර ලෝඩ් වුණොත් තමයි ගොඩක් වෙලාට ඉන්ජරියක් එන්න එක වැඩි වෙන්නේ. මම හිතන්නේ ඉතින් පාස් බෝල කෙනෙක්ට සාමාන්‍යයෙන් ඉන්ජරියක් වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක ඉතින් අපි ඒ දේවල් වලට රීහැබ් එක්සර්සයිස් කරලා ඉතින් ඒව රිකවර් කරගන්න අපිට එහෙමෙන්ද මම හිතන්නේ ටික කරගන්න පුළුවන්. දැන් දිල්ෂාන් මෙතෙක් තරඟවලදී කරපු හොඳම පන්දුවේ මර කෝලි විකට් එකක් ගත්ත එක. ඒක ඉස්සරහට තම කාගෙද හිම් විකට් ගන්න හිණයක් තියෙන. හිණයක් කියන්නේ රොහිත් ශර්මගේ විකට් එක ගන්න. රොහිත් ශර්මගේ විකට් එක ගන්න. හරි. දැන් මේ ලයිකාස් ජෆ්නා කිංස් කැම්ප් එක ඇතුළට ආවහම කොහොමද මේක දැනෙන්නේ අපිට තේරෙනවා මෙතෙන් ආවහම හොඳ ප්ලෑන් එකක් එක්ක තමයි යන්නේ හැම කිසිම හොඳ සංවිධානයක් එක්ක නේ එක පවුලක් වගේ යන්නේ. මේක කොහොමද ඔයාලට දැනෙන්නේ තරුණ ක්‍රීඩකයෙක් විදිහට? නෑ මෙතන ඇත්තටම අපේ ජැප්නාගේ ෆැමිලියක් වගේ ගොඩක් හැමෝම යාළුවෝ වගේ ඉන්නවා. මේ කෝචස්ලගේ ඉඳන් මැනේජර් ඉඳන් ඔක්කොම අය යාළුවෝ වගේ ඉන්නවා. ඉතින් ලොකු එකමුතුකමක් තියෙනවා. මම හිතන්නේ ඉතින් ප්ලේස්ලගේ පර්ෆෝමන්ස් උත් ඒ වගේම ඉතින් ඒ තියෙන දේත් එක්ක මම හිතන්නේ දැන් පේනවා කාටවත් නැති දෙන්නලා තියෙනවා. මම හිතන්නේ අපිට ලේසියෙන්ම අවසන් මාතරකට යන්න පුළුවන්. දැන් LPL තරගාවලිය පවත්වලා තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා සහ අපිට 2020 තරග ලොකුවට අපි ක්‍රීඩා කරුන්නේ නැහැ පහුගිය කාලේ. එතකොට මේක තරුණ ක්‍රීඩකයෙක් විදිහට මේ ලැබෙන අවස්ථාව කොහොමද ක්‍රීඩකයෙක්ට වැදගත් වෙන්නේ? මමත් ගොඩක් සංචිතවල ඉඳලා ටීම් එකට ආපු හින්දා මම දන්නවා මම හිතන්නේ මේ වගේ ටෝර්නමන්ට් එකක් තියෙන එක ගොඩක් හොඳයි. මොකද ක්ලබ් ප්ලේයර් කෙනෙක්ට ක්ලබ් මැච් වල පර්ෆෝම් කරාට මදි ගොඩක් වෙලාවට දැන් තියෙන මේ සිටුේෂන් එකත් එක්ක මේ වගේ තරඟාවලියක් තියලා ඉතින් ඒ වගේ ප්ලේස් ලා හොයා ගන්න පුළුවන් වෙනවා කියලා මම දකිනවා මේ වගේ ටෝර්නමන්ට් එකේ. විශේෂයෙන්ම දිල්ෂාන් දැන් ලංකාව පුරාම විවිධ පැතිවල ඉන්නවා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රිකට් ඇඟේ තියෙන තරුණ ක්‍රීඩකයෝ ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ කොහොමද ඉස්සරහට යන්න ඕනේ කියලා. ඔයා ඒ විදිහට ඉඳලා ජාතික කණ්ඩායමට එන්න ජාත්‍යන්තර තලයට එන්න අවස්ථාවක් ලැබිච්ච කෙනෙක්. ඉතින් තරුණ ක්‍රීඩකයෙක් විදිහට මේ බලාගෙන ඉන්න මල්ලිලට මොනවද කියන්නේ? මුලින්ම තමන්ට කරන දේ ගැන ආසාවක් තියෙනවනේ. ඉතින් ඒ ආසාවත් එක්ක එයා මහන්සි වෙලා කැප කරලා ඒ වැඩ ටික කරගත්තොත් මං හිතන්නේ ඉතින් අර උත්සාහය තියෙන නම් අර ඕන වෙලාවක දේවල් ලැබෙනවා. ඉතින් එයා ඒ කියන්නේ කවුරුණත් ආසාවෙන් ඒ දේවල් කරනනම් කොයි හරි වෙලාවක මං නම් හිතන්නේ ලැබෙන්න තියෙන දේ ලැබෙනවා. හරි. දැන් එතකොට අපි අන්තිම වශයෙන් කියමු ඔයාට කොහොමද ගෙදරින් ලැබිච්ච සපෝට් එක සහ මේ තැනට එන්න වටපිටාවෙන් ඔයාගේ ඥාතීන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පාසලේ වෙන්න පුළුවන් කොහොමද කවුද සහයෝගය දුන්නේ මේ දක්වා එන ගමන? කොහොමදේ කියන්නේ ඉස්කෝලේ ගහන කාලේ අපේ ගෙදරින් කොහොමත් කැමති නැහැ. දැන් කැමතිද? දැන් කැමති. මේ තාත්තේම දැන් මැච් බලනවා ගොඩක්. මේ වෙනද මැච් ටීවී එකක් අක්ක බලන්නේ නැහැ. බයිනවා අපි ශ්‍රී ලංකාවට ගියාමත් හැමදාම. දැන් කියන්නේ ඒක තේරෙනවා දැන් මැච් බලලා බලලම ඉතින් එයාලත් දැන් දන්නවා මොකද මේතන එන්නේ කියන එක. දැන් ඉතින් ගොඩක් සතුටින් වෙලාවෙන් කරන් මැච් එකක් ගියත් අනිවාර්යෙන් බලනවා. හරි. ඉතින් එහෙම තමයි යෝන් ක්‍රීඩකයෙක් විදිහට තාම අවුරුදු 22යි මේ වෙනකොට සෑහෙන කැපී පෙනෙන දක්ෂතා පෙන්වලා තියෙනවා. ඉතින් ඉදිරියේදී මේ දස්කම් වැඩි දියුණු කරගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්න බලාපොරොත්තු ඔහුගේ තියෙනවා. ඒ බලාපොරොත්තුට අපි සුබපැතුම් එකතු කරනවා. විශේෂයෙන්ම මේ ජැෆ්නා කිංස් කැම්ප් එක ඇතුලේදී විවිධ ක්‍රීඩකයන් විදිහට ක්‍රීඩකයන් එක්ක ඒ අත්දැකීම් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. දැන් ෂොයිබ් මලික් වගේ ක්‍රීඩකයෙක්ට පොන්දු යවනකොට මොකද හිතෙන්නේ? ප්‍රැක්ටිස් වෙලාවේදී ගොඩක්ම ඉතින් එයා වගේ T20 මං ඉතින් දැන් පහුගිය දවස්වල රන්ස් 12000 ගහුවා. ඉතින් ඒ වගේ එච්චර මැච් මං ඉතින් මැච් 600 ගණක් වගේ ගහලා තියෙන T20. ඉතින් ඒ වගේ ප්ලේගෙනෙක්ට බෝල් කරලා දේවල් ඉගෙන ගන්න එයා ඉතින් බැට් කරද්දි කියනවා මෙහෙම කියලා. ඉතින් හැම දෙයක්ම ඉතින් ලොකු එක්ස්පීරියන්ස් එකක් ඒ වගේ ප්ලේගෙනෙක් එක ප්ලේ කරන. මොකද
මේ තරගාවලියක් නැත්තම් මං හිතන්නේ අපිට ඉතින් එයාලාගේ ප්ලේයර්ස්ලත් එක්ක ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන් වෙයි කියලා. එතකොට දැන් කණ්ඩායමේ නායකයා තිසර පෙරේරා ඕන පන්දු යවන්න එක්ක වේගෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක්. එයාගෙන් මොනවද ඔයාලට හම්බෙලා තියෙන ඇඩ්වයිස්? තිසර අයියා ගොඩක් වෙලාවට තමයි කියන්නේ අපිට මොනවද කරන්න ඕන ඒකට එයා කියන්නේ මුකුත් කියන්නේ අපිට ඕන දේ කරන්න දෙනවා. ඒට අමතර මොනවාරි දෙයක් වුණත් තමයි එයා ප්ලෑන් එකක් දෙන්නේ. ඉස්සලාම මොනවද කරන්න යන්නේ කියලා හරි ඒ දේ කරන්න කියලා තමයි එයාගේ ප්ලෑන් එක තියෙන්නේ. ගොඩක් ලේසි මේ බෝල් කරද්දී එහෙම මේ වගේ ප්ලෑන් එකකට ඉන්නවා. එතකොට පොහුණු කරුවෙක් විදිහට තිලින කණ්ඩම්බේ ගොඩක් අපි දකින්න ගොඩක් ප්ලෑන්ස් එක්ක යන්නේ සහ වැඩි කතා කරන්නේ නැහැ. මොන වගේ දේවල්ද ඔයා දකින්නේ? කණ්ඩම්බේ එක්ක ඒ ටීම් ටුවර්ස් වල ඉඳන් ගොඩක් කල් ඉඳන් වැඩ කරා. ඉතින් ගොඩක් ලේසි මැච් ගහන්න ලොකු ප්‍රෙෂර් එකක් නැහැ. මම හිතන විදිහට ටීම් මීටින් වලත් ලොකුවට කන කතා කරන දේවල් ඒවල ගොඩක් අඩුයි ප්ලෑන් කරනවා. ඉතින් ඒකත් මම හිතනවා මේ ලොකු ප්‍රෙෂර් එකක් නැහැ ප්ලේයර්ස් වලට මේ මැච් දිනන්න එයාලගේ පර්ෆෝමන්ස් පෙන්වන්න ඒක ලොකු ප්‍රෙෂර් එකක් නෑ මොකද ටීම් මීටින් ගොඩක් කතා කරලා ඒතකොට ලොකු ප්‍රෙෂර් එකක් එනවා මැච් එකකට කලින් ඒ දේවල්ත් සහ ප්‍රැක්ටිස් කරද්දී ලේසි ප්ලෑන් තියෙන හැමදේම ලොකු දෙයක් නෑ ඉතින් එතකොට ලේසි අලුත් ප්ලේගෙන තුරන් ලේසි ආයක වැඩ කරනවා හොඳයි ඉතින් මේ දේවල් එක තමයි LPL තරගාවලියේ අපි ඉදිරියට යන්නේ දිල්ෂාන් දැන් අපි දන්නවා වේග පන්දු යවන්න ගත්තාම ජේම්ස් ඇන්ඩර්සන් වගේ ක්‍රීඩකයෝ සෑහෙන කාලයක් අවුරුදු 40 කිට්ටු වෙනකල් තාමත් ඔවුන් ක්‍රීඩා කරනවා දැන් ඔයාගේ මොකක්ද ප්ලෑන් එක තියෙන්නේ කොච්චර කල් ක්‍රිකට් ක්‍රීඩා කරන්නද මොන වගේ රටාවන් වල ක්‍රීඩා කරන්නද බැලි කැමැත්තක් තියෙනවා තාම මම ඒ ගැන හිතලා නැහැ මොකද තාම මට අවුරුදු 22යි ඉතින් මම ඉවරෙන්නේ කොහෙන්ද කියන දේ මම දන්නේ නැහැ පුළුවන් තරම් කැප කිරීමක් කරලා ඉතින් රට වෙනුවෙන් ශ්‍රී ලංකාව තමයි බලාපොරොත්තු හොඳයි වර්තමානයේදී තියෙන දක්ෂතාවය කළමනාකරණය කරගෙන ඉස්සරහට යන එක තමයි ක්‍රීඩකයෙකුගේ සලසුම වෙන්නේ. ඉතින් ඔහුට දිගු ගමනක් යන්න තියෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා ලංකාව වෙනුවෙන් නිහිවෙච්ච විශිෂ්ටතම වමක් මේක පන්දු යවන්නන්ගේ අතරේ ඔහුගේ නමත් දවසක රැඳේවි කියලා. ඉතින් දිල්ෂාන් අපි සුබපතුම් එකතු කරනවා. Thank you. මේ තරගාවලියේදීත් ඒ වගේම ඉදිරියට තියෙන තරගාවලිවලදී ලංකාව වෙනුවෙන් හොඳ දේවල් කරන්න හැකියාව ලැබෙන්න කියලා. Thank you.